ඔබ නිවාස ඉදිකිරීම කටයුත්තක් බලාපොරොත්තුෙන් සිටියේ නම් ඔබට මේ කාලය තුළදී විශේෂයෙන් නිවාස ඉදිකිරීම කටයුතු නිවාස අලුත් වැඩියා කටයුතු කර ගැනීමට ඉතාමත් පහසුවෙන්ම කාලයක් උදා වෙන කාලයක් හැටියට හඳුන්වා දීමට හැකියාවක් පවතී. ඔබගේ රැකියා කටයුතු ඔබගේ ව්‍යාපාර කටයුතු වලදී ඔබට වෙනදාට වඩා උසස් ලෙසින් ඔබේ කටයුතු ඉෂ්ට සිද්ධ කර ගැනීමට ඔබේ මතයට අන්‍යයන් ගරු කරන ඉතාම සුබ කාලයක් හැටියට මේ කාලය විශේෂයෙන්ම හඳුන්වා දීමට හැකියාවක් පවතී. එසේම ඔබේ අත ඉතිරි යම් ධනයක් ඔබට ලැබෙන කාල සීමාවක් समस्त वशे उभय नायकत् लक्षण इहलेनातर उभ पुट अन्यान यटात पात कटुत करगेनीम उभय कटुत तम सार्थ करगेनीम विशेष हेक्यवाक पावती काल सीमा खटेट हनुनादीम हेके विदेश गमन बलावर्त मे काल तो विदेश गमनियाम दूरगमनियाम विदेश संचारोल्ट उभर सहभागीम इडलबेन काल सीमा खटेट हनुनादीम हेक्यवाक पावती आयुर्वर रविग्रहया मिथुन राशि सेट कष्टक राशि गतवीम मिथुन राशि मासे कासन काले कोण मासे उदाहरमी गोचरक चलित पवत्वागने गिय रविग्रहया मिथुन राशि सेट कटक राशि पीवते लिदा शिशुनाको जूली मास दाहत्वन दिन पेरवरु पहाई हतट मेसे कटक राशि पीवसेमी चलित पवत्वागने इसे पीवसेन रविग्रहया අගෝස්තු මාස 17 වන දින දක්වා එදින පස්වරු 1:32 ට සිංහ රාශියට පිවිසේ. සිංහ රාශිය යනු රවි ග්‍රහයේ ස්වක්ෂේත්‍ර ඔවුන්ගේ නිවස. මෙසේ කටක රාශියේ ගුරුටයත් පුණවස නැකත එක පාදයකත් සෙනසුරුටයිති පුෂ නැකත පාද 4කත් බුදටයිති අස්ලිස නැකත පාද 4කත් ගෝචර චලිතයක් පවත්වාගෙන යන මේ රවි ග්‍රහය ඔබ ලග්නයෙන් ලග්නයේද කෙසේදයි පලාපල විමසා දැනගනිමු. මෙසේ පවසන පලාපල සමස්ත වශයෙන් රවි ග්‍රහයාගේ ගෝචරය මත පදනම්ව පලාපල ප්‍රකාශ කරන බැවින් විශේෂයෙන් මේ කේන්ද්‍රයෙන් කේන්ද්‍රයට ලග්නයෙන් ලග්නයට වෙනස් වන බැවින් සමස්ත ප්‍රතිඵලයක් බව විශේෂයෙන් සලකන්න. මේෂ ලග්නය විශ්ව කේන්ද්‍රයේහි කුජ ලග්නාධිපතිත්වයේ දරන මේෂ ලග්නයෙන් උපන්න ඔබගේ පහය අධිපතිත්වයේ දරන පුත්‍රකාරක ස්ථානයේ පස්වැන්නේ අධිපතිත්වයේ දරන මෙම රවි ග්‍රහය ඔබගේ කටක රාශියේ හතරවැන්නට ගෝචර ගමනින් පිවිසෙයි. මේ මිතුරු වෙසින් පිවිසෙන පිටීමක් හැටියට ජ්‍යොතිෂය සඳහන් වේ. මෙසේ හතරවැන්නට පැමිණීම පහ අධිපති වී මිතුරු වෙසින් පැමිණීම ඔබට යම් යහපත් තත්ත්වයක් උදා කරන කාල සීමාවක් පෙන්නුම් කරයි. විශේෂයෙන්ම ඔබ නිවාස ඉදිකිරීම කටයුත්තක් බලාපොරොත්තු වෙමින් සිටියේ නම් ඔබට මේ කාලය තුලදී විශේෂයෙන් නිවාස ඉදිකිරීම කටයුතු නිවාස අලුත් වැඩියා කටයුතු කර ගැනීමට ඉතාමත් පහසුවෙන්ම කාලයක් උදා වෙන කාලයක් හැටියට හඳුන්වා දීමට හැකියාවක් පවතී. එසේම ඔබ නව යාන වාහන මිලදී ගැනීම කටයුත්තකට බලාපොරොත්තු වෙමින් සිටින මේ කාලය තුලදී ඔබට යාන වාහන මිලදී ගැනීම කටයුතු වල යොමු වීමට කර ගැනීමට අවස්ථාවක් ලැබෙන කාලයක් වේ. විශේෂයෙන්ම මවට යම් සුබ කාලයක් හැටියට මේ කාලේ හඳුන්වා දීමට හැකියාවක් පවතී. විශේෂයෙන් පියා සහ මව සමග කරන කටයුතු වලදී ඔබට ඔවුන්ගේ උදව් උපකාර නියත වශයෙන්ම ලැබෙන ඉතාමත් පහසුවෙන් තම කටයුතු කර ගැනීමට හැකියාවක් ලැබෙන කාල සීමාවක. එසේම ඔබ කරණී කියන කටයුතු වෙනදාට වඩා සාර්ථක අයුරින් උද්‍යෝගයකින් බුද්ධිමත්ව කටයුතු කර ගැනීමට හැකියාවක් ලැබේ. විශේෂයෙන්ම බුධ ග්‍රහයාද මේ කටක රාශියේ තැන්පත් වූ සිටින මොහොතේ රවිගේ පැමිණීමත් සමග බුධාදිත්‍යෝග ලැබී විශේෂයෙන්ම අධ්‍යාපන කටයුතු වල නිරතවන්නෙක් නම් මේෂ ලග්න හිමියෙක් නම් අධ්‍යාපන කටයුතු ඉතාමත් සාර්ථකව වෙනදාට වඩා ඉෂ්ට සිද්ධ කර ගැනීමට හැකියාවක් ලැබේ. එසේම තරග විභාග කටයුතු වලින් නව ජයග්‍රහණ ලබා ගැනීමට හැකියාවක් ලැබෙන කාල සීමාවක් වේ. විශේෂයෙන් තමන්ගේ ආත්මය තමන්ගේ කරන කියන කටයුතු තමන්ගේ පෞරුෂය ඉහළට යන ඉතාමත් සුබ කාලයක් හැටියට මේ රවි ග්‍රහය ඔබගේ හතරවැන්නට පැමිණීම විශේෂයෙන්ම හඳුන්වා දීමට හැකියාවක් පවතී. එසේම මේ රෝග තත්ත්වයන් ගැන සැලකිල්ලට ගතවොත් ඔබගේ පපුව ආශ්‍රිත රෝග උෂ්ණාධික රෝග ඇතිවීමට ඉඩ ඇති කාලයක්. විශේෂයෙන්ම ඔබට වෙනදාට වඩා කේන්ති යන ස්වභාවයක් තරහක් ඇති වෙන කාල සීමාවක් බැවින් අන්‍යයන් සමග කටයුතු කිරීමේදී තමන් කේන්තිය පාලනය කර ගැනීම මගින් ඇතිවිය හැකි හානිකර තත්ත්වයන්ගෙන් ඔබට මිදීමට හැකියාවක් පවතින බාය පෙන්නුම් කෙරෙන. එසේම උපේක්ෂාව වර්ධනය කර ගැනීම මගින් ඉවසීම වර්ධනය කර ගැනීම මගින්
යම් ප්‍රශ්න ගැටළු වලින් निराකරණය කර ගැනීමට මග හරවා ගැනීමට හැකියාවක් ඇති කාල සීමාවක් විශේෂයෙන්ම කළ යුතු රවිගේ අපලයක් ඔබට පුද්ගලික කේන්ද්‍රයක හෝ යම් අයුරින් අපලතාවයක් වෙන විශේෂයෙන්ම ශිව දෙවියන් වන්දනාමාන කිරීම සූර්ය පිරිත කීම සූර්ය පිරිත සජ්ජායනය කිරීම මෝර පිරිත කීම සජ්ජායනය කිරීම වැනි දේවල් මගින් දනට පිනට දීම මගින් නොයෙකුත් ආකාරයේ පුණ්‍ය කර්ම කිරීම මගින් කේන්ද්‍රයේ ඇති තත්ත්වයන් බලා පద్මරාග වැනි මණික් පාෂාන පරඳා ගැනීම මගින් ඔබට අපලතාවයක් වෙතොත් සුවතාවයකට යහපත් තත්ත්වයකට හරවා ගැනීමට හැකියාවක් ලැබෙන සමස්ත වශයෙන් ඉතාම සුබ කාලයක් හැටියට මේෂ ලග්නයේ මේ ඔබට මේ රවි හතර වෙනිදට ගෝචර වීම සඳහන් කිරීමට හැකියාවක් පවතී. වෘෂභ ලග්නය විශ්ව කේන්ද්‍රයේහි සිකුරු ලග්නාධිපතිත්වයේ දරන දෙවනි රාශිය වූ වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ හතර වෙනි අධිපතිත්වයේ දරන රවි ග්‍රහය ඔබගේ තුන් වෙනිදට ගෝචර චලිතයක් පවත්වාගෙන යමින් කටක රාශියේ මිතුරු වෙසින් පිවිසේ. මේ පිවිසීම ඉතාම සුබ පිහිටීමක් හැටියට වෘෂභ ලග්න හිමිය ඔබට හඳුන්වා දීමට හැකියාවක් පවතී. බුදද ඔබගේ තුන්වැනි ගෝචර චලිතයක් පවත්වාගෙන යන මොහොතේ මෙසේ පිවිසීමෙන් බුධ ආදිත්‍ය යෝගයත් මෙවි ඉතාම සාර්ථක ආයුරින් කර ගැනීමට හැකියාවක් ලැබෙන කාල සීමාවක ඔබ කරන කියන කටයුතු ඉතාමත් පහසුවෙන් කර ගැනීමට ඉඩ ලැබෙන කාලයක් විශේෂයෙන් ඔබේ පෞරුෂය වෙනදාට වඩා වර්ධනය වෙන කාල සීමාවක එසේම ඔබ ටීම් ලීඩර් කෙනෙක් හෝ නායකත්ව ලක්ෂණ වලින් කටයුතු කරන්නෙක් නම් දේශපාලනය කරන්නෙක් නම් පිරිස් කලමනාකාර වැනි කටයුත්තක් කරන්නේ නම් මේ කාලය තුළදී ඔබට අන්‍යයන්ගෙන් උදව් උපකාර ඔබේ වචනයට අන්‍යයන් ගරු කරන කාල සීමාවක් හැටියට විශේෂයෙන් සඳහන් කිරීමට හැකියාවක් පවතී. විශේෂයෙන් රවි ග්‍රහය ඔබගේ සාමාන්‍ය තුන්වැනි භාවයට පැමිණීම ඉතාම සුබ පීඨීමක් හැටියට ජ්‍යොතිෂයේ සඳහන් වෙනවා. මෙසේ පිවිසීම මගින් ඔබගේ රැකියා කටයුතු ඔබගේ ව්‍යාපාර කටයුතු වලදී ඔබට වෙනදාට වඩා උසස් ලෙසින් ඔබේ කටයුතු ඉෂ්ට සිද්ධ කර ගැනීමට ඔබේ මතයට අන්‍යයන් ගරු කරන තම ශුබ කාලයක් හැටියට මේ කාලේ විශේෂයෙන්ම හඳුන්වා දීමට හැකියාවක් පවතී. එසේම ඔබගේ බාල සහෝදරයින් සමග යම් ගැටලුකාරී තත්ත්ව ප්‍රශ්න ඇතිවීමට ඉඩ ඇති කාල සීමාවක් බැවින් ඔවුන් සමග ගනුදෙනු කිරීමේදී කටයුතු කිරීමේදී බුද්ධිමත්ව කටයුතු කරගතොත් ඇතිවිය හැකි හානිකර තත්ත්වයන්ගෙන් ඔබට මිදීමට හැකියාවක් පවතී. එසේම සංනිවේදනංශයේ කටයුතු කරන වෘෂභ ලග්න හිමියන්ට විශේෂයෙන්ම මේ කාලය තුළදී තමස් ඔවුන්ගේ කටයුතු සාර්ථක කරන ව්‍යාපාරංශයෙන් හෝ වේවා රැකියාංශයෙන් හෝ කරන කටයුතු වලින් ඉතාම සාර්ථක ලෙස තමන් කටයුතු ඉෂ්ට සිද්ධ කර ගැනීමට හැකියාවක් ලැබෙන කාල සීමාවක. එසේම ඔබ විදේශ සංචාර බලාපොරොත්තුෙන් සිටියේ නම් විදේශ රැකියාවක් බලාපොරොත්තු වෙන මේ කාලය තුළදී ඔබට යම් ආකාරයේ විදේශ සංචාර වලට රැකියාව වලට ලෑමේ වාග්ය උදාවන කාල සීමාවක් හැටියට හඳුන්වා දීමට හැකියාවක් පවතී. එසේම ඔබගේ කේන්තිය යම් තාක් දුරට පාලනය කරගත යුතු කාලයක් ඔබට හදිසි කෝපයන් නැතිවීමට ඉඩ ඇති කාලයක් බැවින් මේ කාලය තුළදී කෝපය පාලනය කරගතොත් ඇතිවිය හැකි මිතුරන් සහ තමන් ආශ්‍රය කරන පුද්ගලයන් සමග යම් ගැටලුකාරී හිතමනාපකම් වලින් ඔබට ගැලවීමට මිදීමට හැකියාවක් පවතී. විවාහ ජීවිතයේද යම් සුළුසුළු ගැටලු ආබාධ පැමිණීමට ඉඩ ඇති බැවින් ඔබ උපේක්ෂාවෙන් බුද්ධිමත්ව තරහ පාලනය කරගෙන කටයුතු කරගතොත් ඇතිවිය හැකි හානිකර තත්ත්වයන්ගෙන් ඔබට මිදීමට හැකියාවක් ලැබෙන බවයි පෙන්වුම් කරන්නේ. රෝග තත්ත්වයන් ගැන සැලකිල්ලට ගත්තොත් ඔබගේ බෙල්ල ආශ්‍රිත රෝග උරහිස ආශ්‍රිත රෝග ස්නායුගත ආබාධ ඇතිවීමට ඉඩ ඇති බැවින් මේ කාලය තුළදී ප්‍රවේශම් වීම මගින් නොයෙකුත් බර විසීම මගින් හරි පිළිවෙලකට එසවීම මගින් නොයෙකුත් ගැටලු වලින් ඔබට මිදීමට හැකියාවක් පවතී. නිරන්තරයෙන් ඔබ පිනර දහමට දීම මගින් පුණ්‍ය කර්ම කිරීම මගින් බණ භාවනාවල නිරත වීම මගින් විශේෂයෙන් ශිව දෙවියන් වන්දනාමාන කිරීම මගින් සූර්ය පිරිත මෝර පිරිත සජ්ජායන ශ්‍රවණය කිරීම මගින් ඔබට මේ යම් අපලකාරී තත්ත්වයක්ද ඒ අපල තත්ත්වයන් මැඩපත් කරගෙන හොඳ තත්ත්වයන් පරිවර්තනය කර ගැනීමට හැකියාවක් ලැබෙන සමස්ත වශයෙන් ගත්තොත් වෘෂභ ලග්න හිමියන්ට ඉතාම සුබ කාලයක් හැටියට මේ කාලේ විශේෂයෙන්ම හඳුන්වා දීමට හැකියාවක් පවතී. මිතුන ලග්නය විශ්ව කේන්ද්‍රයේහි තුන්වෙනි රාශිය වූ බුත ලග්නාධිපතිත්වයේ දරන මිතුන ලග්නයෙන් උපන් ඔබගේ බුධ ග්‍රහය කුටුම්බස්ථානයේ වූ දෙවැන්නේ ගෝචර චලිතයක් පවත්වාගෙන යන අතරතුරදී ලග්නයේ සිට කෝණ මාසයක් මවමින් සිටි මේ රවි ග්‍රහය සූර්යා ඔබගේ කුටුම්බස්ථානයේ වූ ධනස්ථානයේ වූ දෙවැන්නට පිවිසේ. මෙසේ පිවිසීම ඉතාම සුභ පීඨීමක් හැටියට හඳුන්වා දීමට විශේෂම හැකියාවක් පවතී. ඔබගේ දෙවැන්නට පැමිණීම මගින් බුධ ආදිත්‍ය යෝගයත් මැවෙන මගින් ඔබගේ තුන්වැන්න අධිපතිත්වයේ දරන රවි ග්‍රහය ඔබේ දෙවැන්නට පිවිසීම මගින් ඔබේ කටයුතු වෙනදාට වඩා ඉක්මනින් කර ගැනීමට හැකියාවක් ලැබෙන කාල සීමාවක විශේෂයෙන් ඔබේ කටයුතු වෙනදාට වඩා උනන්දුවෙන් උත්සාහයෙන් කර ගැනීමට හැකියාවක් ලැබෙන කාල සීමාවක එසේම ඔබේ අත ඉතිරි යම් ධනයක් ඔබට ලැබෙන කාල සීමාවක මේ කාලය තුළදී
එසේ ඔබ අනවශ්‍ය මුදල් වියදම් කිරීම වලට නොගියහොත් අවශ්‍යම දේකට පමණක් තමන්ගේ මුදල් හදල් වියදම් කරොත් ඇතිවිය හැකි යම් හානිකර මුදල් අනවශ්‍ය වියදම් වලින් ඔබට මිදීමට බේරීමට හැකියාවක් පවතී. ඒ නිසා විශේෂයෙන් ඔබට මුදල් ලැබුණත් මුදල් වියපැහැදම් වීමේ ප්‍රවණතාවයක් ඇති බැවින් ඒ ගැන ඔබ සැලකිලිමත් කටයුතු කරගතොත් ඇතිවිය හැකි යම් හානිකර තත්ත්වයන්ගෙන් ඔබට මිදීමට හැකියාවක් පවතී. විවාහ ජීවිතයේ යම් ගැටලුකාරී තත්ත්වයන් මතුවීම ඉඩ ඇති බැවින් ඔබ තරහව කෝපය පාලනය කරගත හොත් ඇතිවිය හැකි හානිකර තත්ත්වයන්ගෙන් ඔබට විශේෂයෙන් මිදීමට හැකියාවක් පවතී. එසේම ඔබගේ රැකියා කටයුතු වල සාර්ථකත්වයක් ළඟා වෙන අතර ඔබට හදිසි ධන ලාභද ලැබීමේ ප්‍රවණතාවයක් ඇති කාල සීමාවක් විශේෂයෙන්ම මේ කාල තුළදී හදිසි මුදලක් අතීතී මුදලක් ලැබීම හදිසි ධනයක් ලැබීමේ ප්‍රවණතාවයක. එසේම ඔබ නායකත්ව ලක්ෂණ අනුව කටයුතු කරන්නේ නම් ඔබට අන්යන් පාලනය කර ගැනීමට හැකියාවක් ලැබෙන शुभ කාලයක් හැටියට හඳුන්වා දීමට හැකියාවක් පවතී. දරුවන් සම්බන්ධව ගතොත් දරුවන්ට යම් අපලකාරී තත්ත්වයන් ඇතිවීමට ඉඩ ඇති බැවින්ට ඔවුන්ගේ ප්‍රශ්න ගැටළු ඇතිවීමට යම් ඉඩ ඇති බැවින් ඔබ ඒ ගැන විශේෂයෙන්ම සැලකිලිමත් කටයුතු කරගත්තොත් ඇතිවියේ හානිකර තත්ත්වයන්ගේ ඔවුන්ව මුදවා ගැනීමට විශේෂයෙන්ම හැකියාවක් පවතී. ඔබේ කටවචනයේ නිරන්තරයෙන් පරිස්සම් කර ගැනීමයි ඇතිවිය හැකි හිතමිතුරන් හා නොයෙකුත් අය මගින් ඇතිවියේ හානිකර තත්ත්වයන්ගේ ඔබට මිදීමට හැකියාවක් ඇති බවයි පෙන්눔 කෙරෙනේ. විශේෂයෙන්ම ඔබේ කතිකත්වයේ ඉහළ යන කාල සීමාවක විශේෂයෙන් ඔබ කතිකයෙක් නම් නොයෙකුත් ඔබගේ වචනයට අන්යන් ගරු කරන විදිහට ඔබට කටයුතු ඉතාම සාර්ථකවරින් ඔබේ වචනයම ඉස්මතු වෙන ඉතාම සුභ කාලයක් හැටියට හඳුන්වා දීමට හැකියාවක් පවතී. එසේම රෝග තත්ත්වයන් ගැන සැලකිලිමත් ගතව උගුරාශ්‍රිත සෙම් ගෙඩි වැනි උෂ්ණ රෝග ඇතිවීමේ ප්‍රවණතාවයක් පෙන්눔 කරන කාල සීමාවක. මේ කාලය තුළදී උෂ්ණ ගතියද ඉහළ යන බැවින් පුළුවන් තරම් නිවින ආහාර ලබා ගැනීම මගින් උෂ්ණය පාලනය කර ගැනීම මගින් ඇතිවිය හැකි රෝග තත්ත්වයන්ගෙන් ඔබට මග අහරවා ගැනීමට මිදීමට හැකියාවක් පවතී. විශේෂයෙන්ම පිනට දහමට දීම මගින් බණ භාවනා කිරීම මගින් සූර්ය පිරිත සජ්ජායනය කිරීම මගින් කියවීම මගින් මෝර පිරිත කියවීම සජ්ජායනය කිරීම මගින් ශ්‍රවණය කිරීම මගින් ඔබට ඉතාමත් සාර්ථකයුරින් යම් ගැටලුකාරී තත්ත්වයක් ඇතොත් ඔබගේ කේන්ද්‍රවල සුවපත්තාවයකට සමනයකට පත් කර ගැනීමට හැකියාවක් පවතී බවයි පෙන්눔 කෙරෙන්නේ. කටක ලග්නය විශ්ව කේන්ද්‍රයේහි හතරවෙනි රාශිය වූ සඳු ලග්නාධිපතිත්වයේ දරන කටක ලග්නයෙන් උපන් ඔබගේ දොළොස්වැන්නේ රවි දුර්වලව සිට ලග්නය වූ කටකයටම පිවිසේ. මේ පිවිසීම කලින් තිබ්බට වඩා ඉතාම ශුභ කාලයක් හැටියට හඳුන්වා දීමට හැකියාවක් පවතී. කලින් පැවති කාල තුළ රවි මහද සාන්තරද සවිදිසා ගත කරන අයට දැඩි මානසික පීඩා නීතිමය ගැටලු ඇතිවිය කාල සීමාවක බැවින් මේ ඒ ගැටලුකාරී තත්ත්වයන් මුදවා ගනිමින් ඔබේ ලග්නයට පිවිසේ. මෙසේ ලග්නයට පිවිසීම මගින් බුධ ග්‍රහයද ලග්නගත සිටීම මගින් බුධ ආදිත්‍ය යෝගයෙන් වර්ණවත් වී ඉතාම සාර්ථක අයුරින් ඔබේ කටයුතු ඉෂ්ට සිද්ධ කර ගැනීමට හැකියාවක් ලැබෙන කාල සීමාවක් වේ. විශේෂයෙන්ම මේ කාලය තුළදී ඔබට යම් නීතිමය ගැටලු තත්ත්වයන් ඇතිවීමට ප්‍රශේෂයෙන් ඉඩ ඇති බැවින් ඔබ ඒ ගැන විශේෂයෙන්ම සැලකිලිමත් කටයුතු කරගතොත් ඔබට ඇතිවිය හැකි නීතිමය ගැටලු වලින් ඔබට මිදීමට මගහැරවා ගැනීම අත්මුදවා ගැනීමට හැකියාවක් ලැබේ. විශේෂයෙන්ම ඔබ අන්යන් අයට අපවීම මගින් අන්නන්න උදව් කිරීමෙන් නොයෙකුත් දේවල් කිරීම මගින් ඇතිවිය හැකි හානිකර තත්ත්වයන්ගේ මිදී කටයුතු කර ගැනීමට හැකියාවක් ලැබෙන බවයි විශේෂයෙන් පෙන්눔 කෙරෙන්නේ. සමස්ත වශයෙන් ඔබේ නායකත්ව ලක්ෂණ ඉහළ යන අතරම ඔබට අන්යන් යටහත් පාත්ව කටයුතු කර ගැනීමට ඔබේ කටයුතු ඉතාමත් සාර්ථකවින් කර ගැනීමට විශේෂ හැකියාවක් පවතින කාල සීමාවක් හැටියට හඳුන්වා දීමට හැක්කේ. එසේම ඔබගේ විවාහ ජීවිතයේ ද ඉතාමත් හොඳින් කටයුතු කර ගැනීමට ඉඩ ලැබෙන අතර යම් තරහ කෝපය නිසා යම් යම් හිත්‍රිදීම් මතභේද ඇතිවීමට ඉඩ ඇති කාලයක් බැවින් ඒ ගැන විශේෂයෙන් සැලකිලිමත්ව උපේක්ෂාවෙන් ඉවසීමෙන් කටයුතු කළ ගතොත් ඇතිවිය හැකි හානිකර තත්ත්වයන්ගේ ඔබට මිදීමට හැකියාවක් පවතී. එසේම ඔබගේ හදිසි කෝපය නිරන්තරයෙන් ඇතිවිය හැකි බැවින් හදිසි කෝපය පාලනය කරගතොත් ඇතිවිය හැකි හානිකර තත්ත්වයන්ගේ ඔබට මිදීමට විශේෂයෙන්ම හැකියාවක් පවතී. ඔබගේ රැකියා කටයුතු වල ව්‍යාපාර කටයුතු වල සාර්ථකත්වයක් වෙනදට වඩා ඇතිවන කාල සීමාවක් විශේෂයෙන්ම කරනගෙන කටයුතු ඉතාමත් සාර්ථකව උද්‍යෝගිමත්ව කටයුතු කර ගැනීමට හැකියාවක් ලැබෙන විශේෂ කාලයක් හැටියට මේ කාලය හඳුන්වා දීමට හැකියාවක් පවතී. ඔබේ අත ඉතිරි ධනයද වර්ධනය වෙන කාල සීමාවක්. කරන කියන කටයුතු ඉවසීමේ උපේක්ෂාවෙන් බුද්ධිමත්ව කටයුතු කරගතොත් ඇතිවිය හැකි හානිකර තත්ත්වයන්ගෙන් මිදීමට හැකියාවක් ලැබෙන බවයි පෙන්눔 කෙරෙන්නේ. එසේම ඔබගේ රෝග තත්ත්වයන් ගැන සැලකිලිමත් ගතොත් ඔබේ හිස ආශ්‍රිත රෝග ඇතිවීම උෂ්ණ දාහගතේ ඇතිවීමට ඉඩ ඇති කාලයක් වෙමින් මේ කාලය තුළදී ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කරගතොත් ඇතිවියගේ හානිකර තත්ත්වයන් ඔබට මිදීමට හැකියාවක් පවතී. විශේෂයෙන්ම ඔබේ යම් අපලතාවයක් වේතොත් මේ කාලය තුළදී සූර්ය පිරිත සජ්ජායනය කිරීම ශ්‍රවණය කිරීම මගින් මෝර පිරිත සජ්ජායනය කිරීම ශ්‍රවණය කිරීම මගින්
නොයෙකුත් පිනට දහමට දීම බණ භාවනාවල නිරත වීම බෝධි පූජා පැවැත්වීම දෙවියන්ට කරනව පුද සත්කාර වගේ සිය දෙවියන්ට දෙන්න උදානමාන පුණ්‍ය කර්ම මගින් නොයෙකුත් ඔබේ අයහපත් තත්ත්වයක් විදිහට යහපත් තත්ත්වයකට පරිවර්තනය කර ගැනීමට හැකියාවක් ලැබෙන समस्त वशन शुभ काल में रविग्रह उभे लग्नगत मधुना हेकिवा पवती सिंह लग्ने विश्वकेंद्र पश्चिनी राशिय तीरराशिया सिंह इपदन उभगे लग्नाधिपति धरने मे रविग्रह विशेष उभे लग्नाधिपति धरण मे रविग्रह उभगे दुलस्वन्न कटक राशि पीवसीम एकलोस्वे सीट कटकेट पीवसीम मिथुन राशि उभगे एकलोस्वन्न एकलोस्वे सीट मे कटक राशि पीवसीम इतम अहितक तत्वाई पेन्नुम के मेसे दुस्तन पीवीसीम मगे नोटे एम मानसिक वाशन हित पीड खरदर एवं काल सीमा कटदी एम गेटी तत्मी बाधा भी मेतीवन काल सीमा के विशेष उब रवि महदस अंतर्दस विदस गतकना विशेष प्रवेश काल सीमा के हदसी अणतुट लक्म हदसी नीति मे गेटू रथवाहिस हदसी अणतुट प्रणता बेवीन विशेष रवि महदस अंतर्दस विदस गतकना सिंह लग्न प्रवेश काल सीमा बाय पेन्नुम के समस्त वशे अन्ट एपीम मगिन अट उदोपकार किबट अमारोटी मैं इडेति काले अब मे काले तुला उड़म बुद्धिमत्त इवसी मे कटुत करगत एतिवी यम हानिकर तत्ंगे वबट मिधीमट विशेष हेकिवाक पवती अब मानसिक आति तत्व अतिवन काल सीमा पैन विशेष उपेक्षा पालने करगेम मगिन इवसीम मगिन ඔබට ඇති විය හැකි පීඩනකාරී මානසික ගැටලුකාරී රාම ඔබට අවම කර ගැනීමට විශේෂයෙන්ම මැඩපත් කර ගැනීමට හැකියාවක් පවතින කාල සීමාවක් වේ. එසේම ඔබට දුර ගමන් යෙදීමේ ප්‍රවණතාවයක්ද ඇති වෙන කාල සීමාවක්. විශේෂයෙන්ම ඔබ වන්දනා ගමන්, විදේශ ගමන් බලාපොරොත්තු වෙන කියලා මේ කාල තුලදී විදේශ ගමන් නෑම, දුර ගමන් නෑම, විදේශ සංචාරවලට ඔබට සහභාගී වීමට ඉඩ ලැබෙන කාල සීමාවක් හැටියට හඳුන්වා දීමට හැකියාවක් පවතී. විවාහ ජීවිතයේද යම් ගැටලුකාරී යම් සුළුසුළු අඩුපාඩුක මතභේද හිත්පීඩ ඇතිවීමට ඉඩ ඇති කාලයකදී ඒ ගැන ඔබ විශේෂයෙන්ම සැලකිලි මත කටයුතු කරගතොත් ඇතිවියකේ හානිකර තත්ත්වයන්ගේ ඔබට මිදීමට හැකියාවක් පවතී. එසේම ඔබ හවුල් ව්‍යාපාර කටයුතු කරන්නෙක් නම් හවුල් ව්‍යාපාර කටයුතු වල ඔබට අලාභ හානි පාඩු සිදුවීමට ඉඩ ඇති බැවින් ඔබ ඒ ගැන විශේෂයෙන්ම සැලකිලි මත කටයුතු කරගතොත් ඇතිවියකේ හානිකර තත්ත්වයන්ගේ ඔබට මිදීමට හැකියාවක් පවතී. විශේෂයෙන්ම ඔබ කේන්ති පාලනය කර ගැනීම මගින් ඔබට ඇතිවියකේ යම් හානිකර තත්ත්වයක් වෙතත් ඒ පාලනය කර ගැනීම මගින් ඇති ගැටලු අවම කර ගැනීමට හැකියාවක් පවතී. මේ තියෙන අපල තත්ත්වයන් සඵල කර ගැනීමට නිතරම සූර්ය පිරිත සජ්ජායනය කියවීම මගින්, මෝර පිරිත සජ්ජායනය කියවීම මගින්, කරඳ ගසකර කරන්නා වූ සාස්තුව මගින්, ඉඹුල් ගසකර විශේෂයෙන්ම කටු ඉඹුල් ගසකර කරන්නා වූ සාස්තුව මගින්, අවශ්‍ය නම් ඒ කේන්ද්‍රයේ තත්ත්වය බලා පద్මරාග වැනි මැණික් පළඳා ගැනීම මගින්, දනට පිනට දීම බෝධි පූජාව තැබීම මගින්, ශිව දෙවියන්ට වන්දනාමාන කිරීමෙන් නොයෙකුත් බණ භාවනා වැනි පුණ්‍ය කර්ම මගින් ඔබේ අයහපත් තත්ත්වය යහපත් තත්ත්වයට පරිවර්තනය කර ගැනීමට හැකියාවක් ලැබෙන සමස්ත වශයෙන් ඔබට පීඩාකාරී තත්ත්වයක් ඇතිවිය හැකි කාලයක් හැටියට මේ කාලය හඳුන්වා දීමට විශේෂයෙන්ම රවි ග්‍රහය ඔබගේ ලග්නාධිපති 12 වෙනිදාට පැමිණීම හඳුන්වා දීමට විශේෂයෙන්ම හැකියාවක් පවතී. කන්‍යා ලග්නය. කන්‍යා ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපතිත්වය බුධ ධර්ම අතරම බුධ ඔබගේ සියලුම ලැබීම් පෙන්වන 11 වෙනි ගෝචර චලිතයක් පවත්වාගෙන යන අතරම ඒ බුධ සිටින රාශියට 11 වෙනි වූ කටක රාශියට දසවැනි දිග්බල බලයෙන් සිටි මේ රවි ග්‍රහය සම්ප්‍රාප්ත වේ. මේ ඉතාම සුබ පීඨීමක් හැටියට විශේෂයෙන්ම කන්‍යා ලග්න හිමියන්ට හඳුන්වා දීමට හැකියාවක් පවතී. ඔබගේ කරන කියන කටයුතු වෙනදාට වඩා සාර්ථක ආරම් ඉෂ්ට සිද්ධ කර ගැනීමට හැකියාවක් ලැබෙන ඉතාම සුබ කාලයක් හැටියට මේ කාලය හඳුන්වා දීමට හැකියාවක් පවතී. එසේම ඔබට හදිසි ධනලාභ ඇතිවීමට ප්‍රවණතාවයක් ඇති කාල සීමාවක. එසේම ඔබ රැකියාවක් කරන්නෙක් නම් ඔබට මේ රැකියාවේ වෙනදාට වඩා උද්‍යෝගිකකින් කටයුතු කර ගැනීමට හැකියාවක් ලැබෙන රැකියාවේ දියුණුව උසස් වීම ඇති වීමට ඉඩ ඇති කාල සීමාවක. එසේම ව්‍යාපාරයක් කරන්නේ නම් මේ කාලය තුළ මේ ව්‍යාපාර කටයුතු ඉතාම සාර්ථකවරි ඉෂ්ට සිද්ධ කර ගැනීමට දියුණු කර ගැනීමට විශේෂ හැකියාවක් ලැබෙන කාල සීමාවක්. විශේෂයෙන්ම ඔබේ ප්‍රසිද්ධිය ඉහළ යන කාල සීමාවක්. රවි 11 වෙනිදාට පැමිණීම කෝටි අද්දොස බංගයක් යනවන ජ්‍යොතිෂ හඳුන්වයි. එසේ මේ හඳුන්වීමත් මගින් ඔබේ කටයුතු ඔබගේ නායකත්ව ලක්ෂණ ඔබ ටීම් වර්ක් කරන්නෙක් නම් දේශපාලන කරන්නෙක් නම් පිරිස් කළමනාකරුවෙක් නම් ඔබට ඉතාම පහසුවෙන් අන්‍යයන් ඔබේ ග්‍රහණයට ඔබේ වසඟයට ඔබේ වචනයට යටහත්පත් කර ගැනීමට විශේෂයෙන්ම හැකියාවක් ලැබෙන කාල සීමාවක් හැටියට හඳුන්වා දීමට හැකියාවක් පවතී. එසේම ඔබට යම් නීතිමය ගැටලුකාරී තත්ත්වයන් වලට මුහුණ දීමට විශේෂ ඉඩ ඇති බවයි. ඒ ගැන විශේෂයෙන් ඔබ රියපදවන්නෙක් නම් නීතිගරුක රියපැදවීම මගින් අන්‍යයන්ට අපස්සම් කිරීම අපවීම මගින් නොයෙකුත් ආකාර යම් පීඩනකාරී තත්ත්වයන් මතුවීමට ඉඩ ඇති බැවින් ඒ ගැන ඔබ විශේෂයෙන්ම
සැලකිලිමත්ව කටයුතු කරගතොත් ඇකිවිය හැකි හානිකර තත්ත්වයන්ගෙන් ඔබට මිදීමට හැකියාවක් ලැබෙන බවයි පෙන්වුම් කරන්නේ. විශේෂයෙන් මේ කාලේ ඔබට තමත් යහපත් කාලයක් හැටියට විශේෂයෙන්ම හඳුන්වා දීමට හැකියාවක් පවතී. එසේම ඔබගේ විවාහ ජීවිතයේ සතුට සැපත වර්ධනය වෙන අතරම තම සතුටින් තම කටයුතු ඉෂ්ට සිද්ධ කර ගැනීමට හැකියාවක් පවතී. විශේෂයෙන්ම දරුවන්ගේ දියුණුවද ඇතිවන කාල සීමාවක් හැටියට මේ කාලය හඳුන්වා දීමට හැකියාවක් පවතී. විශේෂයෙන්ම දරුවන්ගේ දියුණුවද ඇතිවන ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකත්වයක් ඇති කර ගැනීමට විශේෂ හැකියාවක් පවතී. එසේම ඔබ විනෝදේ නිසා ඔබගේ මිතුරන් ආශ්‍රය නිසා යම් පාඩුකර තත්ත්වයන් නොයෙකුත් අලාභ හානි වලට ඔබට ලක්වීමට විශේෂයෙන් ඉඩ ඇති බවයි. ඒ ගැන විශේෂ සැලකිලිමත් කටයුතු කරගතොත් ඇතිවියේ හානිකර තත්ත්වයන් ඔබට මිදී කටයුතු කර ගැනීමට හැකියාවක් ලැබෙන සමස්ත වශයෙන් කන්‍යා ලග්න හිමියන්ට ඉතාම ශුභ කාලයක් හැටියට මේ කාලේ හඳුන්වා දීමට හැකියාවක් පවතී. යම් අපලතාවයක් වෙතොත් සියෝ දෙවියන්ට වන්දනාමාන කිරීම මගින් සූර්ය පිරිත ශ්‍රවණය කිරීම සජ්ජායන කිරීම මගින් එසේම මෝර පිරිත සජ්ජායන ශ්‍රවණය කිරීම මගින් බණ භාවනා කිරීම මගින් අනයන්ට උපකාර කිරීම මගින් දෙවිසියෝ දෙවියන්ට වන්දනාමාන කිරීම නොයෙකුත් ආකාරයේ පුණ්‍ය කර්මකින් තත්ත්වය යහපත් තත්ත්වය තවත් වර්ධනය කර ගැනීමට හැකියාවක් ලැබෙන කන්‍යාලක් නිමියන්ට 11 වැනි වූ සියලුම ලැබීම් පෙනෙන කටක රාශියට ගෝචර වීම මිතුරු විසින් ගෝචර වීම සුබදායි බවයි හඳුන්වීමට හැකියාවක් ඇත්තේ. තුලා ලග්නය විශ්ව කේන්ද්‍රයේ කාලශ්‍රේෂ්ඨානේ වූ හත්වැන්න අධිපති සිකුරු ලග්නාධිපතිත්වයේ දරන තුලා ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති වන සිකුරු ඔබගේ 11 වැනි ගෝචර චලිතයක් පවත්වාගෙන යන අතරම ඔබගේ 11 වැනි අධිපතිත්වයේ දරන මේ රවි ග්‍රහය ඔබගේ දසවැන්නට දිග්බලව පිවිසේ. නවවැන්නේ සිට දසවැන්නට දිග්බලව පිවිසේ. දිග්බල වීම මගින් රවිගේ බලය වර්ධනය වන කාල සීමාවක විශේෂයෙන් මිතුරු වෙසින් දිග්බලව රවි බලවත් වන ස්ථානයේ දසවැන්න. ඉතින් එසේම පිවිසීම ඔබට ඉතාමත් යහපත් කාලයක් හැටියට තුලා ලග්න හිමියන්ට ලග්නාධිපති කුජස් සමග 11 වැනි ගෝචර චලිතයට සමපාතව ගතොත් ඉතාම ශුභ කාලයක් හැටියට හඳුන්වා දීමට විශේෂ හැකියාවක් පවතී. මේ කාලය තුළදී ඔබගේ රැකියාවේ දියුණුව අත්පත් වන කාල සීමාවක රැකියාවේ නව උසස් වීම ඇති වන කාල සීමාවක් කිව්වොත් නිවැරදි. එසේම ඔබ ව්‍යාපාරයක් කරන්නේ නම් ව්‍යාපාරයේද ඔබට වෙනදාට වඩා වැඩි ලාභ වාසි සැපයන කාල සීමාවක. විශේෂයෙන් ඔබගේ පියාගේ ඔබට උදව් උපකාර රැකවරණ ලැබෙන ඔවුන්ගෙන් යහපත් ප්‍රතිචාර ලැබෙන කාල සීමාවක් වශයෙන් මේ කාලය හඳුන්වා දීමට හැකියාවක් පවතී. එසේම ඔබ දේශපාලන කටයුත්තක් හෝ නායකත්ව ලක්ෂණ කටයුතු කරන්නෙක් නම් ඔබට පහසුවෙන් ඔබේ කටයුතු කර ගැනීමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙන කාල සීමාවක් හැටියට කිව්වොත් නිවැරදි. ඔබ එසේම ඔබේ විවාහ ජීවිතයේ ඉතාම සාර්ථකව ඉෂ්ට සිද්ධ කර ගැනීමට හැකියාවක් ලැබෙන නව විවාහ යෝජනා පවා ඔබට එන ඉතාම ශුභ කාලයක් හැටියට මේ කාලය හඳුන්වා දීමට හැකියාවක් පවතී. එසේම ඔබට හදිසි ධන ලාභ ලැබීමේ ප්‍රවණතාවයකුත් පෙන්නු කරයි. හදිසි ධන ලාභ ලැබීම පොළොවෙන් ලැබෙන ලාභ ලැබීම පෙන්නු කරන විශේෂ කාල සීමාවක. එසේම ඔබ මැණික් සම්බන්ධ කළුගල් සම්බන්ධ පස් සම්බන්ධ ව්‍යාපාර කරන්නෙක් නම් ඔබට යහපත් ප්‍රතිඵල ලැබෙන ඔබේ ව්‍යාපාර විශේෂයෙන්ම දියුණු වන කාල සීමාවක් හැටියට මේ කාලය හඳුන්වා දීමට විශේෂ හැකියාවක් පවතී. එසේම ඔබේ නව යාන වාහන මිලදී ගැනීම කටයුතු වලට බලාපොරොත්තු වෙන සිටිනම් මේ කාලය තුළදී ඒවා ඉෂ්ට සිද්ධ කර ගැනීමට හැකියාවක් ලැබෙන නව ගේ දොර අලුත් වැඩියා කර ගැනීමට ඉඩ ලැබෙන දේපලක් මිලදී ගැනීමට ඉඩ ලැබෙන නව නිවාස ඉදිකිරීමට අවස්ථාවන් උදා වෙන ශුභ කාලයක් හැටියට මේ කාලය විශේෂයෙන්ම සඳහන් කිරීමට හැකියාවක් පවතී. එසේම ඔබගේ දරුවන් සම්බන්ධ යම් ගැටලුකාරී තත්ත්ව පීඩනකාරී තත්ත්වයක් මතුවීමට විශේෂ ඉඩ ඇති කාලයක් බැවින් දරුවන් ගැන විශේෂ සැලකිලිමත්කමක් දැක්වීම ඔවුන් ගැන සොයා බැලීම මගින් යම් ඇතිවිය හැකි ගැටලුකාරී තත්ත්වයක් වෙතොත් ඒ ගැටලුකාරී තත්ත්වයන් මගහරවා ගැනීමට හැකියාවක් ලැබෙන ඉතාමත් හොඳ කාලයක් හැටියට මේ කාලය විශේෂයෙන් තුලා ලග්න හිමියන්ට හඳුන්වා දීමට හැකියාවක් පවතී. රෝග තත්ත්වයන් ගැන සැලකිල්ලට ගතොත් ඔබගේ කලව ආශ්‍රිත රෝග යටිබඩ ආශ්‍රිත රෝග ඇතිවීමේ ප්‍රවණතාවයක් පෙන්වුම් කර විශේෂයෙන් බහුගුණ ආශ්‍රිත රෝගද ඇතිවීමට ඉඩ ඇති බැවින් ඒ ගැන විශේෂ සැලකිලිමත් කටයුතු කරගතොත් ඇතිවිය හැකි හානිකර තත්ත්වයන්ගෙන් මගහරවා ගැනීමට මැඩපවත්වා ගැනීම ඔබට ලැබෙන කාල සීමාවක් වේ. ඔබ විශේෂයෙන් ශිව දෙවියන්ට වන්දනාමාන කිරීම මගිනුත් ඔබ සූර්ය පිරිත ශ්‍රවණය සජ්ජායන කිරීම මගින් මෝර පිරිත ශ්‍රවණය කිරීම සජ්ජායන කිරීම බණ භාවනාවල නිරත වීම නැතිබරයට දෙන්නා වූ දානමාන පුණ්‍ය කර්ම ආහාර වේල් බෙහෙත් ද්‍රව්‍ය ලබා දීම නොයෙකුත් පුණ්‍ය කර්ම වේ. විශේෂයෙන්ම ඉරිදා දිනයන් නිර්මාංශ වීම සිටීම වේ. උපවාස මගින් ඔබේ තත්ත්වය වඩාත් යහපත් තත්ත්වයට තව තවත් වර්ධනය කර ගැනීමට ලැබෙන තුලා ලග්න හිමියන්ට සමස්ත වශයෙන් ඉතාම සුභ කාලයක් හැටියට මේ කාලේ විශේෂයෙන්ම හඳුන්වා දීමට හැකියාවක් පවතී. වෘශ්චික ලග්නය කුජ ලග්නාධිපතිත්වය දරන වෘශ්චික ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති වූ කුජ දසවැන්නේ දිග්බලයෙන් ගමන් කරන අතරම ඔබගේ දසවැන්න අධිපතිත්වය දරන
රවි ග්‍රහය ඔබගේ පෙර පුණ්‍යස්ථානය වූ නවවැන්නට ගෝචර චරිතයක් පවත්වාගෙන මේ පිවිසීම ඉතාමත් සුබ පීඨීමක් හැටියට හඳුන්වා දීමට හැකියාවක් පවතී. එසේ ඔබගේ බාධක ස්ථානය වූ නවවැන්නට මෙසේ පැමිණියද ඔබගේ බුද ග්‍රහය මෙතන ගෝචර ගමනින් චරිතයක් ආරම්භන මේ තියෙන මොහොතේ ඉතාමත් සුබ කාලයක් හැටියට මේ නවවැන්නට පිවිසීම හඳුන්වා දීමට හැකියාවක් පවතී. එසේම ඔබ නව විදේශ ගමනකට බලාපොරොත්තු වෙමින් සිටින විදේශ ගමනකට යෑමට බලාපොරොත්තු වෙමින් සිටි අයෙක් නම් මේ කාලය තුලදී ඔබට ඉතා පහසුවෙන් තමයි කටයුතු ඉෂ්ට සිද්ධ කර ගැනීමට හැකියාවක් ලැබෙන කාල සීමාවක් එසේම ඔබ විදේශ සඳහා රැකියාවකට යෑමට බලාපොරොත්තු වෙමින් සිටින විශේෂයෙන්ම ඔබට මේ කාලයේදී අවස්ථා විවරණ කාල සීමාවක් හැදෙට හඳුන්වා දීමට හැකියාවක් පවතී. පෙර පින විශේෂයෙන්ම උද්ගත වන කාල සීමාවක් එසේම ඔබට වන්දනා ගමන් වලට යෑමේ ප්‍රවණතාවයක්ද පෙන්වන කර එසේම ඔබගේ උසස් අධ්‍යාපන කටයුතු වෘශ්චික ලග්නයේ උසස් අධ්‍යාපන කටයුතු ඉතාම සාර්ථක අයුරින් ඉෂ්ට සිද්ධ කර ගැනීමට හැකියාවක් ලැබෙන ඉතාම සුබ කාලයක් හැටියට මේ කාලය විශේෂයෙන්ම හඳුන්වා දීමට හැකියාවක් පවතී. ඔබ පොළොව සම්බන්ධ ව්‍යාපාරයක් කරන්නේ නම් පොළොව සම්බන්ධ කරන කටයුතු වලදී ගල් සම්බන්ධ පස් සම්බන්ධ කරන කටයුතු වලදී ඔබ ජලය සම්බන්ධ ව්‍යාපාරයක් කරන්නේ ඒ සාර්ථක ලෙස ඉෂ්ට සිද්ධ කර ගැනීමට විශේෂ හැකියාවක් පවතින කාල සීමාවක් හැටියට මේ කාලය හඳුන්වා දීමට හැකියාවක් පවතී. තම පියාගෙන් තමන්ට උදව් උපකාර ලැබෙන කාල සීමාවක තම කරන කෙනෙක් කටයුතු වෙනදාට වඩා සාර්ථක ආයුරින් ඉෂ්ට සිද්ධ කර ගැනීමට හැකියාවක් ලැබේ. ඔබ රැකියාවේද ඔබට උසස් වීම ඇති වෙන ඔබ කරන කෙනෙක් කටයුතු ඉතාම පහසුවෙන් කර ගැනීමට මානසික තත්ත්වය සමතේකට පත් වෙන කාල සීමාවක කලින් පැවතිය වූ යම් පීඩනකාරී විශේෂයෙන්ම කලින් මාසය තුළ රවි මහත සාන්තරතුත විස්සගත කරන්නන්නට යම් පීඩාකාරී තත්ත්ව ඇති වේ කාල සීමාව වෙයි. ඒ කාලයේ මිදී කටයුතු කර ගැනීමට හැකියාවක් ලැබෙන කාල සීමාවක ඔබ ව්‍යාපාරයක් කරන්නේ නම් ව්‍යාපාර කටයුතු වලද දියුණුව සාක්ෂාත් කරන සුබ කාලයක් හැටියට මේ කාලේ විශේෂයෙන්ම හඳුන්වා දීමට හැකියාවක් පවතී. විශේෂයෙන් දරුවන්ට යම් ගැටලුකාරී තත්ත්වයන් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු වල යම් පීඩාකාරී තත්ත්වයක් අතපසු වීමක් ඇති වීමට ඉඩ ඇති බවෙන් දරුවන් ගැන විශේෂයෙන්ම සැලකිලිමත් කටයුතු කරගතොත් ඇතිවේ යම් ගැටලුකාරී තත්ත්වයන්ගෙන් ඔබට මිදීමට ඕන මගහරවා ගැනීමට විශේෂ හැකියාවක් පවතින බවයි පෙන්눔 කෙරෙන්නේ. සමස්ත වශයෙන් ගත්තොත් ඔබ ඉතාමත්ම සුබ කාලයක් වන අතර රෝගී තත්ත්වයන් ගැන සැලකිල්ලට ගතොත් ඔබේ ධනිෂ්ඨාශ්‍රිත රෝග ඇතිවීමට ඉඩ ඇති බැවින් විශේෂයෙන් මේ ගැන සැලකිලිමත් කටයුතු කරගතොත් ඔබට ඇතිවිය හැකි හානිකර තත්ත්වයන්ගෙන් ඔබට මිදීමට හැකියාවක් පවතින බවයි පෙන්වුම් කරන්නේ. සමස්ත වශයෙන් තම සුබ කාලයක් හැටියට මේ කාලේ හඳුන්වා දීමට රවිගේ ගෝචර ඵලයට යටත් හඳුන්වා දීමට හැකියාවක් පවතී. එසේම සූර්යපීත කීම මගින් සජ්ජායන කිරීම මගින් ශ්‍රවණය කිරීම මගින් මෝරපීත කීම ශ්‍රවණය කිරීම සජ්ජායන කිරීම වැනි පුණ්‍ය කර්ම මගින් නොයෙකුත් දනට පිනට දීම වැනි පුණ්‍ය කර්ම මගින් බණ භාවනා කිරීම මගින් විශේෂයෙන්ම ඉරිදා දිනයන් නිර්මාංශ වීම වැනි උපවාස ක්‍රම මගින් නොයෙකුත් ආකාරයේ පුණ්‍ය කර්මයන් තත්ත්වය වඩාත් යහපත් තත්ත්වයක් බවට පරිවර්තනය කර ගැනීමට හැකියාවක් ලැබෙන බවයි පෙන්눔 කෙරේ. ධනු ලග්නය විශ්ව කේන්ද්‍රයේහි පෙර පුණ්‍යස්ථාන වූ නවවැන්නෙහි ධනු ලග්නයෙන් උපන් ඔබගේ නමේ අධිපතිත්වයේ දරන රවි ග්‍රහය ඔබගේ අටවැන්නට පිවිසේ. මේ අටවැන්නට පිවිසීම යම් තාක් දුරකට ධනු ලග්නේමියන්ට සුබ කාලයක් හැටියට නම් නෙමෙයි පෙන්눔 කරන්නේ. අටවැන්න පිවිසීම මගින් ඔබගේ හිත් කලකිරීම ඇති වෙන කාල සීමාවක. විශේෂයෙන් ඔබ රවි මහදසා අන්තර්දසා විදසා ගත කරන්නේ නම් ඔබ විශේෂයෙන් ප්‍රවේශම වේතු කාල සීමාවක. ඔබට හදිසි අනතුරු වැටීම්, තැලීම්, සීරීම් ඇතිවීමට ඉඩ ඇති කාලයක් බැවින් ඒ ගැන විශේෂයෙන් ඔබ සැලකිලිමත් කටයුතු කරගතහොත් ඇතිවිය හැකි හානිකර තත්ත්වයන්ගෙන් මිදීමට හැකියාවක් පවතී. සමස්ත වශයෙන් ගත්තත් ධනු ලග්නේමියන්ට මේ රවිගේ ගෝචර යම් අයහපත් කාල සීමාවක් හැටියට පෙන්වුම් කර ඔබ කරන කටයුතු වලදී හිත් පීඩාකාරී කටයුතු ඔබට රාජ්‍ය සම්බන්ධ කටයුත්තක් ඔබ කරන්නේ නම් ඒ කටයුතු වලදී ඔබට යම් අලාභහානි හිත් රිදීම් ඇතිවීමට ඉඩ ඇති කාල සීමාවක් වෙන ඒ ගැන විශේෂයෙන් සැලකිලිමත් උපේක්ෂාවෙන් බුද්ධිමත්ව කටයුතු කරගතොත් ඇතිවිය හැකි ඔබට හානිකර තත්ත්වයන්ගෙන් ඔබට මිදීමට විශේෂයෙන්ම හැකියාවක් පවතී. ඔබගේ විවාහ ජීවිතය සම්බන්ධ යම් ගැටලුකාරී අපලකාරී තත්ත්වයක් ඇති වෙන කාල සීමාවක් වෙයි. කටයුතු කිරීමේදී දෙතුන් වතාවක් සිත උපේක්ෂාවෙන් බුද්ධිමත් තීරණ ගැනීම මගින් ඇතිවිය හැකි හානිකර තත්ත්වයන්ගෙන් ඔබට මිදීමට හැකියාවක් පවතී. එසේම ඔබ හවුල් ව්‍යාපාර කටයුත්තක් කරන්නේ නම් මේ හවුල් ව්‍යාපාර වලින් ඔබට අලාභ හානි පාඩු සිදුවන කාලයක් බැවින් මේ කාලය තුළදී ගන්නා තීන්දුව තීරණ සෘජුව දෙතුන් වතාවක් සිතා ගැනීම මගින් ඇතිවිය හැකි හානිකර තත්ත්වයන්ගෙන් ඔබට මිදීමට විශේෂයෙන්ම හැකියාවක් පවතී. එසේම තම කරන කියන කටයුතු දෙතුන් වතාවක් සිතා කටයුතු කරගතොත් ඇතිවිය හැකි හානිකර තත්ත්වයන්ගෙන් ඔබට මිදීමට විශේෂ හැකියාවක් පවතී. සිකුරුමාදස අන්තර්දසාකන් ගත කරන ධනු ලග්නේමියන්ට ගුරුමාදස අන්තර්දස ගත කරන ධනු ලග්නේමියන්ට යම් සුබ තත්ත්වයක් පෙන්වුම් කරන අතර අනිත් දශා ගත කරන ධනු ලග්නේමියන් ඉතාම ප්‍රවේශයෙන් කටයුතු කරගතොත් ඇතිවිය හැකි හානිකර තත්ත්වයන්ගෙන් ඔබට මිදීමට හැකියාවක් පවතී.
රෝග සම්බන්ධව ගත්ත උෂ්ණ රෝග ලිංගික ආශ්‍රිත රෝග ඇතිවීමට ප්‍රවණතාවයක් ඇති බැවින් ඔබ ඒ ගැන විශේෂ සැලකිලිමත් කටයුතු කරගත්තොත් ඇති වේ හැකි රෝග තත්ත්වයන් අවම කර ගැනීමට මග හරවා ගැනීමට මැඩ පවත්වා ගැනීම විශේෂ හැකියාවක් පවතී විශේෂයෙන්ම සියෝදේවයන් හට පුද පූජා සත්කාර කිරීම වන්දනාමාන කිරීම මගින් ඉරිදා දිනයන්හි නිර්මාංශ වීම මගින් සූර්ය පිරිත සජ්ජායනා කිරීම කියවීම මගින් මෝර පිරිත සජ්ජායනා කියවීම මගින් බණ භාවනා කිරීම මගින් දනට පිනට දීම असन रोगी हट सतुन हट दिना उपकार किरी मगिन बेद्रव्य लबादी आहार वे लबादी मैं नोयकुद पुण्यकर्म मगिन उपेक्षा युवसी वरदने मगिन अतिवीह की हानिकरता मेडपत्ता हेके समस्त वशं पीड़ाकारी अतिवीह है काल सीमा कैटी मैं धनुलाग्नि अंत मैं अटवेने गोचर वीम हनुनादीमठ विशेष हेक्यावक पावती मकर लग्ने विश्वकेंद्र ही दसवन राशि शनि लग्नाधिपति मकर लग्ने बगे लग्नाधिपति शनसुरग्रहया उभगे कुटुंबस्थाने उदेवने वक्रवद रविग्रहया उभगे अट्टवेन अधिपति दरागन सीट उभगे हत्वेन्नु कालस्र स्थान पीवीसी मेसे रवि हत्वेन्न पीवीसीम उब समपल उदाहरण काल सीमा निवेदि मे काले तुलदी उब समपल आश्रित कटुतुक्रीम सिद्धवेन काल विशेषम उब हौल व्यापार कटयुतकरण उब हौल व्यापार कटयुतुलदी अन्यान सामग कटयुतुक्रीमेदी तमंगे अदहस नोगेलपीयाम मगिन तमंगे खेन्तिय वर्धने करगेनी मगिन यम गेडलुकारी तत्व पीडाकारी तत्व नीमर इडति काल सीमा एनिसा एगेन विशेष उपेक्षा सेलिकिलिमत्त बुद्धिमत्त कटयुतु करगतो अतिव्ययके हानिकर तत्वयंगेन ओबट मिदीमट विशेषमे हेक्कियावक् पवति ओब गे विवाह जीवित संबंध यम विवाह जीवित हेल हेपिली मानसिक पीड़न तत्व आर्ग्युमेंट्स अतिवीमेंट इडति काल बेन ओब विशेषम अन्यान साहकर साहकर सम कटयुतरी मेद अन्न सुवधता युवसी मे बुद्धिमत्त कटयुतर तोबट अतिविया की यम हानिकर तत्वांग विशेष मिधीमट हेकिया पावती भाव फेन के विशेष गुरुमत सांतर दशा विदा गतक रेकिया कटयुत विशेष नव निवस किमट बलापुर मे काल नव निवास किरी मे कटुत वर्ट या नवहन मिलदीगनी कटुत वर्ट इतम शुभ काले कटीट हदीमट विशेष हेकिया पावती विशेष हदसी अणतर वेटी सीरी तुआलवी मेतम इडति काल सीमा कुज महद सांतर्दश विदसा गतकान प्रवेश काल सीमा वक्वे विशेष मे काले तुदी तमें उनंदो उत्साह मगिन तम बुद्धिमत्व हटित करगत अतिवेक हानिकर तत्वांगे वब मिधीमट हेकिवाक पवती सेम रोग तत्वांगे चलकिलट गोबे वकुगड़ आश्रित रोग अतिवे प्रवणता वे उष्णदाहगति अतिवे प्रवणता अतिवेक आमाशी उष्ण अतिवीमट इडति बेवे ఏగన విశేషం సలకిలమంత కటుతు కరగతోత్ అతివేగే హానికర తత్వ్యాంగి ఒబట విశేషం మిదీమట హెకియవక్ పవతి ఒబే అధ్యాపన కటుతుద యమ అడాల వీమక వినోదేనస అతపస వీమక అతివేమట ఇదిబేన ఏగన విశేషం సలకిలమంత కటుతు కరగతోత్ అతివేగే హానికర తత్వ్యాంగి మిదీమట హెకియవక్ పవతి ఒబగే దరువాన్గేద అపలకారి తత్వ్యం ఓన్గే అధ్యాపన కటుతు ఓన్ట రోగీ వీమ అతివేమట విశేష ఇదిబేన ఓన్గేన విశేషం సలకిలమంత కటుతు కరగతోత్ అతివేగే హానికర తత్వ్యాంగి ఓం ముదువా గనిమట హెకియవక్ లబెన బాయ్ పెన్నుం కెరేన එසේම ඔබ ඉරිදා දිනයන් නිර්මාංශ වීම මගිනුත් ශිවදේවයන්ට වන්දනාමාන කිරීම මගිනුත් සූර්ය පිරිත මෝර පිරිත සජ්ජායන සොයනේ කිරීම මගින් නැතිබෙරයට දෙන්නා වූ උදා උපකාර සතුන්ට දෙන්නා වූ කෑම වේල් බේද්‍රව්‍ය මගින් නොයෙකුත් පුණ්‍ය කර්ම මගින් තත්ත්වය වඩාත් යහපත් කර ගැනීමට හැකියාවක් ලැබෙන කාලයක් හැටියට මේ කාලේ විශේෂයෙන්ම හඳුන්වා දීමට හැකියාවක් පවතී සමස්ත වශයෙන් ගත්තොත් මකර ලග්නෙම යන සමපල කාල සීමාවක් බව कुंभ लग्ने विश्वकेंद्रे एकलोस्वनी राशियो शनसुर लग्नाधिपति कुंभ लग्ने उभगे लग्नेम शनसुर वक्र गोचर चलित पवत्वागने अतरम उभगे हत्वन अधिपति मे रविग्रहाय उभगे सतुरु इस्थाने हयवेन्नु खटकेट मित्रुलेसी पीवीसी मे पीवीसी समस्त वशयं उभट शुभ काले खेडियट कनिवेड हेके विशेष रविग्रह हयवेन्ने बले पतुरन बेवे ඔබගේ හයවැන්නට මේ රවිගේ පිවිසීම මගින් ඔබේ යම් ඔබට පැවිදි සතුරු කරදරයක් වෙනවා. ඔබට විරුද්ධව යන්නේ සිටින මේ කාලය තුළදී ඔවුන් යටපත් කරගනිමින් සතුරන් පවා ඔබේ මිතුරන් බවට පරිවර්තනය වෙන කාල සීමාව කිව්වොත් නිවැරදි. ඔබ යම් ණය බරකින් යම් හිත පීඩාකාරී තත්වයකින් පෙළෙන ඔබේ ණය කරදර යම් තාක් දුරට සහනයපත් කර ගැනීමට ගෙවා ගැනීමට විශේෂ හැකියාවක් පවතින කාල සීමාවක් හැටියට මේ කාලය හඳුන්වා දීමට හැකියාවක් පවතී. එසේම මේ කාලය තුළදී ඔබගේ ශක්තිය වර්ධනය වන අතර ඔබේ රැකියාවේ ඔබට වෙනදාට වඩා උද්‍යෝගයෙන් ශක්තියකින් කටයුතු කර ගැනීමට
හැකියාවක් ලැබෙන කාල සීමාවක්. ඔබ ව්‍යාපාරයක් කරන්නේ නම් මේ කාලය තුළ වෙනදාට වඩා ලාභ ඔබට ලැබෙන උද්‍යෝගිකකින් කටයුතු කර ගැනීමට ඔබට විශේෂයෙන්ම අවස්ථාවන් සැලසෙන ඉතාමත් සුබ කාලයක් හැටියට හඳුන්වා දීමට හැකියාවක් පවතී. ඔබගේ විවාහ ජීවිතයේද වෙනදාට වඩා සතුට සැපත වර්ධනය වෙන කාල සීමාවක් කිය. ඉතාමත් පහසුවෙන් දරුවන්ගේ දියුණුවද අත්පත් කරන කාල සීමාවක් කිව්වොත් විශේෂයෙන්ම නිවැරදි. එසේම ඔබ කරණේ කියන කටයුතු වෙනදාට වඩා සාර්ථක ආයුරින් ඉෂ්ට සිද්ධ කර ගැනීමට හැකියාවක් ලැබෙන ඔබට දුර ගමන් ඔබට විශේෂයෙන් විදේශ ගමන් සංචාරද යෑමේ ප්‍රවණතාවයක් වාසියක් අත්පත් වන කාල සීමාවක් හැටියට හඳුන්වා දීමට හැකියාවක් පවතී. එසේම ඔබේ රජයෙන් ඔබට උදව් උපකාර රජය සම්බන්ධ ආශ්‍රය කරන ඔබ පුද්ගලින්ගෙන් ඔබට උදව් උපකාර ලැබෙන ඉතාමත් සුබ කාලයක් හැටියට මේ කාලය හඳුන්වා දීමට හැකියාවක් පවතී. එසේම රෝග තත්ත්වයන් ගැන සැලකිල්ලට ගත්තොත් ඔබගේ ආමාශයගත ගැස්ට්‍රයිටිස් රෝග ආමාශයගත උෂ්ණගති ගර්භාෂයගත උෂ්ණගති රෝග ගැහෙන අයට ඇතිවීමට ප්‍රවණතාවයක් ඇති බැවින් සීත ආහාර ගැනීම මගින් උෂ්ණය පාලනය කර ගැනීම මගින් ඇතිවිය හැකි හානිකර තත්ත්වයන් මග පවත්වා ගැනීමට හැකියාව ලැබේ. එසේම ඔබේ කේන්ති පාලනය කරගතව ඇතිවිය හැකි අමනාපකම් හිත්බිඳීම් වලින් ඔබට මිදීමට විශේෂ හැකියාවක් පවතින කාල සීමාවක් වේ. විශේෂයෙන්ම ඔබ ශිව දෙවියන්ට වන්දනාමාන කිරීම මගින් මෝර පිරිත කියවීම සජ්ජායනය කිරීම ශ්‍රවණය කිරීම මගින් සූර්ය පිරිත සජ්ජායන ශ්‍රවණය මගින් නොයෙකුත් පුණ්‍ය කර්ම කිරීම මගින් ඉරිදා දිනයන්හිදී පුණ නිර්මාංශ වීම වැනි බණ භාවනා කිරීම වැනි නොයෙකුත් පුණ්‍ය කර්ම කිරීම නැතිබරයට උදව් උපකාර කිරීම සතුන්ට කෑම වේල් ලබා දීම වැනි නොයෙකුත් පුණ්‍ය කර්ම මගින් ඔබේ තත්ත්වය තවත් යහපත් තත්ත්වයට දිට්ඨ ධම්මයේ දිනේ වශයෙන් අත්පත් කර ගැනීමට හැකියාවක් ලැබෙන සමස්ත වශයෙන් කුම්භ ලග්නියට සුබ කාලයක් හැටියට මේ කාලය හඳුන්වා දීමට හැකියාවක් පවතී. මීන ලග්නය විශ්ව කේන්ද්‍රයේ දොළොස්වැනි රාශිය වූ ගුරු ලග්නාධිපතිත්වයේ ධර්ම මීන ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති ගුරු ඔබගේ දෙවැන්න වූ කුටුම්බස්ථානයේ රාහු සම ගෝචර චරිතයක් පවත්වාගෙන යන අතරම ඔබගේ හයවැන්න අධිපතිත්වයේ ධර්ම රවි ග්‍රහය ඔබගේ පුත්‍රකාරක ස්ථානයේ පස්වැන්නට ගෝචර චරිතයක් පවත්වාගෙන යමින් පිවිසේ. මේ පිවිසීමද ඔබට ඉතාම ශුභ කාලයක් හැටියට හඳුන්වා දීමට හැකියාවක් පවති. සමත් වශයෙන් රවිගේ ගෝචරයට අනුව ඔබගේ දරුවන්ගේ දියුණුව අත්පත්තන කාල සීමාවක විශේෂයෙන් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඔවුන්ගේ ශිෂ්‍යත්ව ඔවුන්ගේ තරඟ විභාගවලින් ඔබට ඔවුන්ගේ දියුණුව අත්පත්තන කාල සීමාවක් කියවොත් නිවැරදි. විශේෂයෙන්ම ඔබේ අධ්‍යාපන කටයුතු වෙනදාට වඩා උද්‍යෝගිකින් ශක්තියකින් ධෛර්යයකින් කර ගැනීමට ඉඩ ලැබෙන කාල සීමාවක් හැටියට කිව්වොත් නිවැරදි. එසේම යම් ආදර සම්බන්ධතා ඇතිවන කාල සීමාවක ඔබේ ආදර සම්බන්ධතාවල යම් ඔබේ තරහ කෝපයේ කේන්ති නිසා මත ගැටුම් නිසා යම් ගැටලුකාරී තත්ත්වයන් මතුවීමට විශේෂ ඉඩක ඇති බැවින් මීන ලග්න හිමියන් ඒ ගැන උපේක්ෂාවෙන් ඉවසීමෙන් බුද්ධියෙන් කටයුතු කරගත හොත් ඇතිවියගේ හානිකර තත්ත්වයන්ගෙන් ඔබට විශේෂයෙන්ම මිදීමට හැකියාවක් ඇති බවයි පෙන්වුම් කෙරෙන. ඔබේ අතීතිරි ධනයේද වර්ධන වේගයක් ඇතිවන කාල සීමාවක විශේෂයෙන් ගුරු මහදස අන්තර්දස විදසගත කරන්න ඔබේ අතීතිරි ධනය හදිසි ධනලාභ ලැබීමේ ප්‍රවණතාවයක්ද ඔබට පෙන්වුම් කරන කාල සීමාවක් හැටියටයි පෙන්වුම් කෙරෙන්නේ. එසේම ඔබගේ විවාහ ජීවිතයේ සතුට සැපත වර්ධනය වන අතරම ඔබගේ නව දරුපාල දරු අවස්ථාවන් උදාවන කාල සීමාවක් විවාහයේ සතුට සැපත වර්ධනය වෙන කාලයක් වගේම ඔබට නව මංගල යෝගද උදාවන කාල සීමාවක් මේ කාලය තුළදී ඔබ කරන කියන කටයුතු විශේෂයෙන්ම ඔබ ව්‍යාපාර කටයුත්තක් කරන්නේ ව්‍යාපාර කටයුතු වලින් ඔබට වැඩි ආදායම් ලැබෙන කාල සීමාවක් ඔබ හවුල් ව්‍යාපාරයක් කරන්නේ නම් හවුල් ව්‍යාපාර කටයුතු වල දියුණුව සාක්ෂාත් කරන කාල සීමාවක්. එසේම ඔබේ රැකියා කටයුතු වල උසස් වීම දියුණුව රැකියා ස්ථානයේ ඔබ පිළිගැනීමට ලක් කරන ඔබේ සාර්ථකකාරී ඔබේ කටයුතු ඉෂ්ට සිද්ධ කර ගැනීමට පහසුවෙන් ඉඩ ලැබෙන ඔබගේ නිවාස ඉදිකිරීම අලුත් වැඩියා කටයුතු කිරීම නව නිවාස මිලදී ගැනීම වාහන මිලදී ගැනීම වැනි සුපිරි කටයුතු වලට ඔබට ඉතාමත් සුභ ආයුරින් කටයුතු කර ගැනීමට ලැබෙන සමස්ත වශයෙන් ගත්තොත් මීන ලග්න හිමියන්ට ඉතාමත් සුභ ගහ පිටීම ගෝචරයක් හැටියට මේ රවිගේ ගෝචරය හඳුන්වා දීමට හැකියාවක් පවතී. එසේම රෝග තත්ත්වයන් ගැන සැලකිලිමත් පපුවෙන් යට කොටස ඇති උෂ්ණ දාහ ගති ආබාධ ගැස්ට්‍රයිටිස් රෝග බඩවැල ආමාශය ආශ්‍රිත රෝග ඇති මේ ප්‍රවණතාවක් ඇති බැවින් ඒ ගැන විශේෂයෙන් සැලකිලිමත් කටයුතු කරගත්තොත් ඇතිවියකේ හානිකර තත්ත්වයන්ගෙන් ඔබට මිදීමට හැකියාවක් පවතී. විශේෂයෙන් ශිව දෙවියන්ට වන්දනාමාන කිරීම මගින් සූර්ය පිරිත සජ්ජායනය කිරීම මගින් මෝර පිරිත සජ්ජායනය කිරීම ශ්‍රවණය මගින් ඉරිදා දිනයන්හි නිර්මාංශ වීම මගින් සතුන්හට දෙන්නා වූ කෑම වේලවත් මගින් නොයෙකුත් ඇතිබැරිය අසන රෝගීන් හට දෙන්නා වූ බෙහෙත් ද්‍රව්‍ය කෑම නොයෙකුත් උදව් උපකාර වැනි පුණ්‍ය කර්ම මගින් තත්ත්වය වඩාත් යහපත් තත්ත්වයන් බවට පරිවර්තනය කර ගැනීමට හැකියාවක් ලැබෙන සමස්ත වශයෙන් මේ රවි ග්‍රහය ඔබගේ පුත්‍රකාරක ස්ථාන වූ පස්වැන්නට පිවිසීම ඉතාම සුබ කාලයක් හැටියට මීන ලග්න හිමියන්ට හඳුන්වා දීමට හැකියාවක් පවතී. ඉහත රවි ග්‍රහය කටක රාශි ගත වීම පිළිබඳව විග්‍රහ කරන ලග්නයේ ලග්නයේ විග්‍රහයන් සමස්ත ප්‍රතිඵලයක් බව විශේෂයෙන් සලකන ඔබ ගත කරන වූ මහදසා අන්තර්දසා විදසා අනුව ඔබගේ ඉන්න නැකත් අනුව ඒ රාෂ්ටක තත්ත්වයන් සඳුගේ ගෝචර තත්ත්වයන් මත උප්පත්ති කේන්ද්‍රය අනුව වෙනස් වීමට ඉඩ ඇති බැවින් මේ විශේෂයෙන්ම සමස්ත ප්‍රතිඵලයක් බව
සැලකීම ඉතාම නුවණට හුරු බවයි හැඳින්වෙන්නේ.